සියලු දෙනාම අයිබෝන් කියලා පිළිගන්නවා එක්සෙල් ෆෝමියුලා ගැන කියලා දෙන හතරවෙනි ලෙසන් එකට. අද ලෙසන් එකේ අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ එක්සෙල් 2016 version එකට අලුතෙන් ඇඩ් කරලා තියෙන ස්විච් කියන ලොජිකල් ෆන්ක්ෂන් එක ගැන. එහෙනම් පුරුදු විදිහට අපි සිම්පල් එක්සැම්පල් ටිකක් අරගෙන බලමු කොහොමද ස්විච් ෆන්ක්ෂන් එක යූස් කරන්න කියලා. රයිට් මේ එක්සැම්පල් එකේ මම අරන් තියෙනවා සේල්ස් ඒජන්ට්ලා කරලා තියෙන සේල්ස් වොලියුම්. මේකේ අලුතෙන් මම ඇඩ් කරගෙන තියෙනවා ලෙවල් කියලා කොලම් එකක්. ඒකේ මෙයාලා අපි හිතමු මෙයාලගේ ලෙවල් එක අපි ඩිෆයින් කරලා තියෙනවා මෙයාලගේ එක්ස්පීරියන්ස් එක අනුව කියලා. එතකොට මෙයාලගේ ලෙවල් එක අනුව මෙයාලට හම් වෙන කමිෂන් එක වෙනස් කියලා හිතමු අපි. අපි හිතමු ලෙවල් 1 කෙනෙකුට කමිෂන් එක හම් වෙනවා 10%ක්. ලෙවල් 2 වෙනකොට 20%ක් ලෙවල් 3 වෙනකොට 30%ක් හම් වෙනවා කියලා අපි හිතුවොත් අපිට මෙතනින් මාට print කරගන්න ඕනේ එයාට හම් වෙන්න ඕනේ කමිෂන් එක. ඒතොර මේ වගේ වෙලාවට අපි කලින් lesson එකේ කතා කරපු ifs කියන formula එක පාවිච්චි කරලා මේ විදිහට අපිට ලියා ගන්න පුළුවන්. ඒ කියන්නේ C5 කියන එකේ value එක L1ට සමාන නම් 10%ක් දෙන්න, ඒක L2ට සමාන නම් 20%ක් දෙන්න, L3ට සමාන නම් 30%ක් දෙන්න කියලා අපිට ifs කියන formula එක use කරලා මේක සරලව කරගන්න පුළුවන්. ඊට පස්සේ මට මේක ස්විච් එකත් එක්ක compare කරන්න ඕන හින්දා තමයි මම මෙතෙන්ට දාගත්තේ. එතකොට ස්විච් formula එකට ගියොත් ඒකෙත් ගොඩක් සමානයි. ifs එකට සමානයි. එතකොට මේකේ වෙනසකට තියෙන්නේ අපි මේ formula එකට ගියොත් අපිට පේනවා මේ C5 කියන cell එක අපි හැමතැනම මෙතන මේ repeat කරන්න ඕනේ. C5 = C5 = කියලා ලියන්න ඕනේ මේ ifs formula එක දාද්දී. ද ස්විච් එකේදී අපිට එහෙම කරන්න ඕනේ නැහැ. මේක බැලුවොත් ඔයාලට පේනවා C5 කියන වැලියු එක අපි එක තැනක විතරයි තියෙන්නේ. ඊට පස්සේ එයාට මේකේ තියෙන්නේ ස්විච් එකේ මේ තියෙන එක්ස්ප්‍රෙෂන් එක තියෙන ඊට පස්සේ වැලියු 1 රිසල්ට් 1 වැලියු 2 රිසල්ට් 2. එතකොට අපිට මේක දෙන්න පුළුවන් හරි. වැලියු 1 එක තමයි L1. එතකොට රිසල්ට් 1 එක 10%. ඊට පස්සේ වැලියු 2 එක තමයි L2. රිසල්ට් එක 20%. ඊට පස්සේ value 3 කියන එක L3 result එක 30%. මේ විදිහට අපිට මේක switch function එකනොත් අපිට පුළුවන් මේකේ values ටික මේ විදිහට ගන්න. right. එතකොට මේක තමයි switch function එකෙන් කරන්නේ. ගොඩක් ifs function එකට සමානයි. ඒ වුණාට ifs function එකේ තියෙන ඔක්කොම කරන්න පුළුවන් හැම දෙයක්ම අපිට switch function එකෙන් කරන්න බෑ. මේ වගේ compare කරලා value එකක් compare කරලා value එකක් pass කරනවා වගේ දෙයකට අපිට switch function එක use කරන්න පුළුවන්. ඒත් එක්ක මේකේ තියෙන ගොඩක් ඊළඟ වැදගත් දේ තමයි මේක අපිට VLOOKUP function එකත් එක්ක use කරලා ගොඩක් වැදගත් දේවල් කරන්න පුළුවන්. right. අපි බලමු පොඩි example එකක්. අපි හිතමු දැන් මෙතන මෙයාලට මම මෙතනදී දුන්නේ commission එක fix commission එක. ඒ කියන්නේ L1 නම් හැමෝටම 10%යි. L2 කට්ටිය හැමෝටම 120යි, L3 කට්ටිය හැමෝටම 130යි. එහෙම නැත්නම් අපි හිතමු මෙයාලගේ sales commission එක තීරණය වෙන්නේ මෙයාලා කරන sale එක අනුව කියලා. එතකොට මම මෙතන sales range අරන් තියනවා. එතකොට 0.75 අතර නම් මෙයාට commission එකක් හම්බ වෙන්නේ level 1 කෙනාට. 75 150 අතර නම් 10%යි. 150 225 අතර 12%යි. මේ විදිහට මෙයාගේ සේල්ස් වොලියුම් එක අනුව තමයි මෙතනදි කමිෂන් එක ඩිෆයින් කරලා තියෙන්නේ. එතකොට ලෙවල් 2 එකේනාගේ කමිෂන් එක ඩිෆයින් කරලා තියෙන ටේබල් එක තමයි මේක. ලෙවල් 3 කෙනෙක් නම් එයාගේ කමිෂන් එක ඩිෆයින් කරලා තියෙන ටේබල් එක මේක. එතකොට මෙයා කරන සේල්ස් වොලියුම් එක අනුව මෙයාට ෆික්ස් රේට් යන්නේ මේ තියෙන්නේ. ඒක එයාගේ සේල්ස් වොලියුම් එකත් එක්ක වෙනස් වෙන විදිහට තමයි මෙයාගේ සේල්ස් කමිෂන් එක දැන් මෙතනදී ඩිෆයින් කරලා තියෙන්නේ. රයිට්. එතකොට බලමු කොහොමද අපි VLOOKUP එකයි ස්විච් එකයි දෙක යූස් කරලා මෙතෙන්ට එයාට අදාළ කමිෂන් එක ගන්න කියන එක. එතකොට VLOOKUP කියන ෆෝමියුලාක අපි ඉදිරි පාඩම් වලදී කතා කරනවා. දැනට මේක බලන්න කොහොමද මේක ඇප්ලයි කරන්න කියලා. VLOOKUP ගැන ඔයාලා දන්නේ නැත්නම් අපේ ඉදිරි පාඩම් වලදී VLOOKUP ගැන ලෙසන් එක කවර් වුණාට පස්සේ මේක ආයෙත් බලන්න. එතකොට ඔයාලට මේක පැහැදිලි වෙයි. right. එතකොට මෙතනදී බලන්න මොකද්ද මම කරලා තියෙන්නේ. මෙතනදී මම කරලා දෙනවා VLOOKUP. ඊට පස්සේ අපි දානවා මේ අපි සර්ච් කරන value එක. يعني sales volume එකට අනුව තමයි අපි චෙක් කරලා තියෙන්නේ
මොකක්ද යාට එන්න ඕන කමිෂන් එක කියන එක. එතකොට මුලින්ම මම මෙතන දාලා තියෙනවා B5. ඊට පස්සේ මම ස්විච් එකක් ඕපන් කරලා තියෙනවා. ස්විච් එකේ C5. C5 කියන්නේ මෙන්න මෙතන ලෙවල් එක. හරි. ලෙවල් එක L1 නම් මම ගන්න ඕන ටේබල් එක මම මෙතනින් දීලා තියෙනවා. H6 to I11. ඒ කියන්නේ මෙන්න මෙතන තියෙන මෙන්න මේ ටේබල් එකෙන් තමයි L1 නම් ගන්න ඕන. ඒ විදිහටම L2 නම් ගන්න ඕන ටේබල් එක මොකද්ද කියලා මම මෙතන සිලෙක්ට් කරලා තිනවා. L3 නම් ගන්න ඕන ටේබල් එක මොකද්ද කියලා සිලෙක්ට් කරලා තිනවා. ඊට පස්සේ ස්විච් එක ක්ලෝස් කරලා තිනවා. ඊට පස්සේ මේකේ කන්සිඩර් කරන්න ඕන රෝ සෝරි කොලම් නම්බර් එක මොකද්ද කියලා තිනවා. කොලම් නම්බර් එක 2. ඊට පස්සේ මෙතනින් අපි දන්නවා වීල් කප් එකේ ට්‍රූ ෆෝල්ස් කියලා දෙකක් දෙන්න තියෙනවා. ෆෝල්ස් කියලා දැම්මොත් එන්නේ හැම වෙලේම exact match එක. ඒ කියන්නේ හරියට match කරලා value එකක් දෙන එක. මෙතනදී මම එහෙම දැම්මේ නැහැ. මොකද ඔයාලට පේනවා මේ sales volume වලට හරියටම සමාන values මෙතන නැහැ. මෙතන තියෙන්නේ range එකක් විදිහට තමයි අපිට ගන්න වෙන්නේ. ඒ වගේ වෙලාවට අපිට මේ true කියන value එක තමයි ගන්න වෙන්නේ. හරි. එතකොට මේ formula එක දැම්මොත් අපි enter කරොත් අපිට පේනවා වෙලා තියෙන result එක. මෙයා කරලා තියෙන sales volume එක 215යි. level එක L1. එහෙනම් අපිට බලන්න දෙන්නේ මෙන්න මේ ටේබල් එකේ sales volume එක 225යි කියන්නේ 150 225 අතර මෙන්න මේ value එක තමයි එන්න ඕනේ. අපි බලමු 112යි. මෙතන 112 කියලා වෙලා තියෙනවා. එතකොට මේ formula එක මේ විදිහට apply කරගත්තොත් අපි තව එකක් check කරලා බලමු. L2 එකනේ. L2 එක නම් යා අපි ගම් value එක යා සේල් එක 329යි. 329 කියන්නේ L3 L2 එක කෙනා බලන්න ඕන මෙතන 300 375 අතර. ඒ කියන්නේ මේ රේන්ජ් එක. එයාගේ කොමිෂන් එක 126. අපිට පේනවා මෙතනත් 126 කියලා කොමිෂන් එක ඇවිල්ලා තියෙනවා. ලිසන් එක හොඳයි කියලා හිතනවා නම් වීඩියෝ එකට පොඩි ලයික් එකක් දාලා යාළුවොත් එක්ක ෂෙයා කරගන්න අමතක කරන්න එපා. ඒ වගේම තාමත් අපි subscribe කරලා නැත්නම් දැන් subscribe කරලා bell button එක click කරන්න. එතකොට ඔයාලට අපි අලුතෙන් වීඩියෝ එකක් release කරපු ගමන් ඔයාලට notification එකක් ගෙන්න ගන්න පුළුවන්. ඒ වගේම මොනව හරි මේ වීඩියෝ එකේ improve වෙන්න points තියෙනවා නම් පහලින් තියෙන comment section එකේ comment කරන්න. නැවතත් එහෙනම් මේ වගේ වීඩියෝ එකකින් ඔයාලව හම්බ වෙනකල් සියලු දෙනාටම සුබ දවසක්.